ජීවිතේට කොලිටි මිනිස්සු විතරක් තියාගන්න කියන එක ඇත්තටම පුද්ගල වර්ධනය ගැන කතා කරනකොට ලෝකේ කතා බහ කියන සංකල්පයක්. OQP නැත්නම් only quality people කියලා කියන්නේත් ඕකට තමයි. ඇත්තටම අපි ජීවත් වෙන්නේ සමාජකනේ. අන්න එතකොට අපිට කොහොම වුණත් තවත් අයත් එක්ක පවත්වන පුද්ගල සම්බන්ධතා වලින් ඈත් වෙන්න බෑ. හැබැයි අපි පවත්වන පුද්ගල සම්බන්ධතා මොනවද කියලා තේරුම් බේරුම් කරගන්න අපිට පුළුවන්. අන්න ඒක තමයි අපි මේ quality මිනිස්සුත් එක්ක පුද්ගල සම්බන්ධතා පැවැත්වීම කියලා කියන්නේ. දැන් මේ පුද්ගල සම්බන්ධතා කිව්වහම ඒකට ඇතුළත් වෙන්නේ යාළු මිත්‍රකම්, නෑදෑකම්, හිතවත්කම්, ලව් වගේ පෞද්ගලික සම්බන්ධතා විතරක් නෙවෙයි. Tamange වෘත්තීය ජීවිතයේදී පවත්වන සම්බන්ධකම් තමන් හදාගන්න නෙට්වර්ක් එහෙමත් මේකට අදාළ වෙනවා. ඉතින් ඔය හැම තැනකදීම අපේ ජීවිතේට කොලිටි මිනිස්සු විතරක් ඇතුළු කරගන්න එක ලේසි පාසු වැඩක් නෙවෙයි. හැබැයි කරන්න බැරි තරම් අමාරු වැඩකුත් නෙවෙයි. ඉන්න අමාරු තැන්වල ඉන්න එපා. කොලිටි මිනිස්සු ජීවිතේට ලං කරගන්න පුළුවන් එක විදිහක් තමයි කොලිටි නැති මිනිස්සුන්ව ජීවිතෙන් හලන එක. එතෙන්දී අපි හිතලා බලන්න ඕන දෙයක් තමයි අපි යම් යම් සම්බන්ධතාවල ඉන්නේ ඇත්තටම අපිට ඒ සම්බන්ධතා ඕනෙ හින්දද කියන එක. උදාහරණයක් විදිහට කිව්වොත් සමහර වෙලාවට අපි බොහොම විශ සහිත ආදර සම්බන්ධතාවල හිර වෙනවා. ඇත්තටම අපිට එතනින් අමාරුයි. ඒත් යාළුවෝ ගෙදර අය සම්බන්ධය දන්න නිසා අමාරුවෙන් ඉන්නවා. තව උදාහරණයක් ගමු. ඔන්න එකට ඉඳලත් වල කපන යාළුවෙක් ඉන්නවා. එයත් එක්ක ඉන්නත් අපිට හරි අමාරුයි. ඒත් ලෝකෙම දන්නවා මෙයා මගේ යාළුවා කියලා. ඒ නිසා අමාරුවෙන් ඉන්නවා. එහෙම අමාරුවෙන් මිනිස්සු එක්ක ඉන්න එපා කියන එක තමයි අපි මේ කියන්නේ. සාර්ථක මිනිස්සු. මෙන්න මේක කොලිටි මිනිස්සුන්ව ජීවිතයට ලං කරගන්න කියන කතන්දරේ එක ජනප්‍රිය රැල්ලක්. ඒ වගේම මිනිස්සු අවභාවිතා කරන කෑල්ලක්. ඇත්තටම අපිට සාර්ථක මිනිස්සුන්ගේ ජීවිතයට ගන්න දේවල් තියෙනවා. විශේෂයෙන්ම සාර්ථක මිනිස්සෙක් අපේ මාර්ගෝපදේශකෙක් වෙනවා කියන්නේ ලොකු දෙයක්. හැබැයි සාර්ථක මිනිස්සුන්ව ඇසුරු කරන්න කියන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවිතෙන් ගන්න තියෙන උපදෙස් ආදර්ශ ගන්න කියන එක මිසක් ඒ මිනිස්සුන්ගේ ගෙදර එකෙක් වෙන්න දඟලන එකවත් ඒ මිනිස්සුන්ගේ සෙරෙප්පු ලෙව කන්න යන එකවත් ඒ මිනිස්සුන්ට මුට්ටි අල්ලන එකවත් නෙවෙයි. ආරක්ෂිත කලාපෙන් බැහැරට ඇත්තටම අපි ගොඩක් දෙනෙක් ජීවිතේ වැඩිපුර කොටසක් ජීවත් වෙන්නේ අපේ ආරක්ෂිත කලාපේ. ඒ කියන්නේ සේෆ් සෝන් එකේ. ඒකෙන් පිටතට ගිහින් අවදානමක් ගන්න අපි ලෑස්ති නැහැ. හැබැයි ඉතින් සාර්ථකත්වයේ කරා යන ගමන සේෆ් සෝන් එකේ ඉඳගෙන කරන්න නම් බෑ. අවදානම් ගන්න වෙනවා. අන්න ඒකට අපි ආශ්‍රය කරන මිනිස්සුත් අදාළ වෙනවා. ඇත්තටම කොලිටි මිනිස්සුන්ව ජීවිතේට ලං කරගන්න කියලා කටින් කිව්වට අපිට මිනිස්සුන්ව කාලා බලන්න බෑනේ. ඒ නිසා අපිට එතනදී යම් කිසි අවදානමක් ගන්න වෙනවා. හැබැයි අපි සවිඥානිකව නම් ඒ අවදානම ගන්න එතන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ආතල්ම දේ නොව හොඳම දේ තෝරගන්න. දැන් ওই යාළුවෙක් එක්ක läගගෙන ඉන්න එක යාළුවෙක් එක්ක ඕපන් කතා කරන එක ආතල් නැද්ද? අවංකවම කිව්වොත් ආතල්. හැබැයි අපි කියමු අපිත් එක්ක ඉන්නේ ඔය ආතල්ක විතරක් සපයන කෙනෙක් කියලා. අන්න එහෙමනම් අපිට ඒ සම්බන්ධිත සීමා මායිම් දාගන්න වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් වැඩ කරන වෙලෙත් ඇවිත් ඕපදූප කියවන ඔෆිස් යාළුවෙක් එක්ක තමන්ට දියුණු වෙන්න නම් බැරි වෙයි. එතකොට එක්ක පොරත් එක්ක ඕපයක් කියවන තමන්ගේ සතියේ නිදහස් වෙලාවක් පොඩි වේලාවක් විතරක් වෙන් කරගන්න වෙනවා. එහෙමත් බැරි නම් අතහැරලම දාන්න සිද්ධ වෙනවා. යාළු ලිස්ට් එක සුද්ධ කරමුද? මෙන්න මේක නම් අනිවාර්ය කාරණයක්. තමන්ගේ යාළු මිත්‍ර ලිස්ට් එක සුද්ධ පවිත්‍ර කරන එක. මේ කියන්නේ Facebook friends ලිස්ට් එක ගැන නෙවෙයි. හැබැයි ඒකත් මෙතනට අදාළයි. අපි දැන් නිකමට හිතලා බලමුකෝ අපිට යාළුව කොච්චරක් ඉන්නවද? 69 ලක්ෂයක් විතර ඉන්නවා ඇති. හැබැයි ඔය ඔක්කොම ඇත්තටම යාළුවෝද? අන්න ඒක තමයි හිතලා බලන්න ඕනේ. ඔතනින් ගොඩක් අයට අපිව අවශ්‍ය වන්නේ උදව්වකද විතරයි. එහෙමත් නැත්නම් මතක් වෙන්නේ නැහැ. අන්න ඒ අය යාළුවෝ නෙවෙයි. ඒ අය දන්න හඳුනන ණය. ඒ නිසා ජීවිතේට ෂුවර් ඇන්ඩ් ෂොට් යාළුවෝ කීප දෙනෙක් විතරක් තියාගන්න. ඒ අය මේන්ටේන් කරන්න. අනික් අයව හඳුනන ලිස්ට් එකට දාගන්න. ඒ අය උදව්වක් ඉල්ලුවොත් ඒක තමන්ගේ වැඩ පාඩු කරගන්න නැතුව කරන්න පුළුවන් නම් කරලා දාන්න. තමන්ගේ හොඳ පතන මිනිස්සු. මේක බොහොම සරල කාරණාවක්. උඩ කියපු ගොඩක් දේවල් එක්ක සම්බන්ධ කාරණාවක්. ඒ තමයි තමන්ගේ යහපත ප්‍රාර්ථනා කරන මිනිස්සුන්ව විතරක් ආශ්‍රයයට ගන්න එක. අපේ සමහර නෑදෑයෝ යාළු මිත්‍රයෝ ඉන්නවා. ඒ අය අපිට මූණට මොනවා කිව්වත් නැති තැන කියන්නේ වෙන කතන්දර. එක්කෝ අපිට හිනා වෙනවා. එක්කෝ අපෙන් නරක කතා කරනවා. හැබැයි ඒ අය එහෙම කරනවා කියලා අපි දැනගන්නේ කොහොමද? උදාහරණයක් ගත්තොත් යාළුවෙක් අපෙන් නරක කිව්වා කියලා තව කෙනෙක් අපිට කේලමක් කිව්ව පළියට අපිට ඒ යාළුවව හලන්න පුළුවන්ද? අපොයි
ඒක වැරදි. හැබැයි මෙහෙම අපේ යහපත අවංකව ප්‍රාර්ථනා නොකරන මිනිස්සුන්ව අපිට ටිකක් කල් යනකොට අඳුන ගන්න පුළුවන් වෙනවා. ආන්නේ එතකොට ඒ අයව අතේ දුරින් ඈත් කරලා තියන්න. අනෙක් පැත්තට හිතේ කිසිම කහටක් නැතුව අපිට හොඳක් වෙන්න කියලා හිතන පතන අය විතරක් ළඟට ගන්න. සතුටු වයිබ්ස්. ඇත්තට මේ ලෝකේ නිරන්තරයෙන් සතුටින් එක කිසිම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි අඩුතරමින් මුළු ජීවිතේම අනාගත්තු ගමන් කම්ප්ලේන් කරගත්තු ගමන් ඉන්න කෙනෙක් නොවි සතුටට හිනා වෙලා දුකක් ආවම ඒකට මුහුණ දීලා ඉන්න පුළුවන් නම් ඊට පස්සේ ආයෙමත් හිනා වෙලා ඉන්න පුළුවන් නම් එච්චරයි. ජීවිතේ අමාරුයි තමයි. හැබැයි ඉතින් 33 පැයේම අඬා වැළපීගෙන මේ සමාජයේ ක්‍රෝරයි කියාගෙන හිටියා කියලා ජීවිතේ වඩාත් ලේසි වෙන්නෙත් නෑ. ඉතින් එකක් තමයි අපිත් එහෙම සතුටින් ඉන්න මිනිස්සු වෙන්න ඕනේ. කනෙක්ෂන් ලේසි නෑ. මේ ඔක්කොම කාරණා එක්ක මතක තියාගන්න ඕනේ තවත් දෙයක් තියෙනවා. ඒ තමයි Taman කොලිටි මනසින්ව ආශ්‍රයයට ගන්නවා වගේම ඒ අයට තමුණුත් කොලිටි මනසෙක් වෙන්න ඕන කියන එක. එහෙම නැත්නම් අපිට කොලිටි මනසෙක් ඉන්න එක ලේසි වෙන්නේ නෑ. මෙන්න මේ නිසා හොඳ ප්‍රතිපත්ති තියෙන නැතිතන මිනිසුන්ට දොස් නොකියන දේවල් හොයලා බලලා විචාර බුද්ධියෙන් කටයුතු කරන අනිත් මිනිස්සුන්ගේ හොඳ ප්‍රාර්ථනා කරන Tamanට වැදගත් කෙනෙක් අවශ්‍ය මොහොතදී උදව් පදව් කරන කොලිටි මිනිහෙක් හෝ ගැහණියක් වෙන්නත් අපි වග බලා ගන්න ඕනේ. කොටින්ම කියනවනම් කොලිටි මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න නම් අපිත් කොලිටි වෙන්න ඕනේ. සමාජ කණ්ඩායම් වල දායකත්වය මේ විදිහට ගත්තහම අපිට පේන්න ඕන දෙයක් තමයි ඇත්තටම අපේ ජීවිතේ මිනිස්සුන් බරගානක් ලං කරගන්න අවශ්‍ය නැහැ කියන එක. ඇත්තටම අපිට කොලිටි මිනිස්සු කීප දෙනෙක් අපේ ජීවිතේ හිටියත් ඇති. හැබැයි ඒ අතරේ අපිට කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා. ඒ තමයි සමාජ කණ්ඩායම් වලට අපේ දායකත්වය සපයන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට යම්කිසි පාසලක් සංවර්ධනය කරන ව්‍යාපෘතියක අපිට දායකත්වය ලබා දෙන්න පුළුවන්. එතනදී සමාජ සමූහයක් එක්ක සාමූහික වැඩ කරන්න පුළුවන්. ඇත්තටම මේ වගේ වැඩවලිනුත් අපේ ජීවිතයට කොලිටි මිනිස්සු මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි මේ සමාජ කණ්ඩායම් වලට ලබා දෙන දායකත්වය අපි සාමූහික සත්වයෙක් කියන කාරණාව තෘප්තිමත් කරන්නත් අපේ කොලිටි වැඩ කරගන්නත් වැදගත් වේ. දැන් මේකම අපි ඔළුවට ගන්න ඕන තව දෙයක් තියෙනවා. ඇත්තටම කොලිටි මිනිස්සු කියන්නේ කවුද? ගොඩක් සල්ලි තියෙන මිනිස්සුද? එතකොට සාර්ථක මිනිස්සු කියන්නේ කවුද? වෘත්තියෙන් ඉහළටම ගිය මිනිස්සුද? නෑ. කොලිටි මිනිස්සු කියන්නේ ගතිගුණවල ආකල්පවල කොලිටිය හොඳ මිනිස්සු. ඒ කියන්නේ රටේ නම කියපු ව්‍යවසායකයෙක් කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්. හන්දියේ මාළු විකුණන ඒ ජොබ් එකෙන් තෘප්තිමත්ව ආතල් එකේ ඉන්න රාජායියත් කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්. දුකටත් සැපටත් එක වගේ ඉන්න තමන්ගේ අම්මා කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්. අපිට අවංක සිතින් ආශිර්වාද කරන පන්සලේ පොඩි හාමුදුරුවෝ කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්. හැමදාම හිනා කටක් අරන් අපිව දැක්කාම හිනා වෙන ඔෆිස් එකේ තේ හදන අක්කා කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්. අපේ දිනුව අවංකව ප්‍රාර්ථනා කරන පන්න බෝයිෆ්‍රෙන්ඩ් උනත් කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්.